අපි මේ කතාකරන මොහොත වන විට, අපේ රටේ ආහා සුරක්ෂිත භාවය සම්පූර්ණයෙන්ම වගේ ආණ්ඩුවේ පාලනයෙන් කිරිලා තිෙනමේ කැනෙ තවදුරටත් ආණ්ඩුවට මේක අල්ලගන ඉන්න පුළුවන්කමක් නැහැ. බලාපොරොත්තුවක් නැහැකෙන ප්‍රෘති තමයි අපිට වාර්තාාවෙන අපි ඉතාම දරුණු අපිට දරාගන්න බැරි ආහාර අරබුදයකට. ජන කියන ප්‍රෘති තමයි මේ වෙනවිට නිරන්තරයම අපිට අහන්න දකින්න ලැබෙන. එතකට මේ වෙලාවේ අපිට තියනවා අභියෝග රාශ්ියක් තියනවා මුහුණ දෙන්න හැවඒ ඇතුතරින්. අපිට තියනවා මුහුණන්න ප්‍රධාන අියෝග දෙකක්. මේක පලවෙනක තමයි ඉන්දනා අර්බුද එක ඇතුළම අපිට ගත්ත හැකි ගැස් අර්බුදේ. ඊට අමතරව ඊළංාර්බුදය තමයි, ආහාර අර්බුදය. අපි මේ කරුණු සම්බන්ධයෙන් නිතර කතා කරලා තියෙන නිසා. වගේම අන්තර්චාලය හරහා සම්බන්ධ තොරතුරු සම්ප්‍රේශණය කරගන්න පුළුවන් නිසා. අපි මේ සම්බන්ධ කරුණුකාරණ විිස්තර කරණ යන්නේ නැහැ. හැබැයි අහුගේ දවසක අපිට අහන්න ලැබෙනවා මේ ජනාධිපතිතුමා කිව්වාය කියලා ජනාධිපතුමාක් කිව්වායි කියලා පුහොර නැත්තම් පලේන් එකක් යවල හරි ගෙන්වන්න කියලා. එතකොට මේ කියන්න නකාරණය ඔබත් අහ ඇැති. එකන ලංකාවේ ජනගහනේ සිට විසි හයක්. විසිහයක වෘතිය වෙන කෘෂිකරණය කියැන සැහැනලකු ප්‍රමාණයක් ලංකාවි ජනගහනෙන් හතරෙන් එකක යපු මාර්ගය වෙන්නේ රැකියාව වෙන්නේ රක්ෂාව වෙන්නේ කෘෂිකර්මය. ගොවිතැර. එතකොට මේ වෙලාවේ මේ කෘෂිකර්මය නියලන මේේ ගොවිතනේ නියලනේ පිරිසමේ ජනතාව ඉන්නේ දැඩිපීඩනය එක. මංහිතන්නේ ඒක මේ ඔබාපිට තවම දැනිලා නහැ. එතකොට මේ වෙලාවේ ඔවුන් ඉන්නේ. ආර්ථික සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් අනාරක්ෂිත ඒවගේම දැඩි පීඩනේ එක. එඇතපුට වාර්තාාවය අන්දමට මහකන්නේ වගා කරන අයගෙන් සියයට විස්සක පිරිසක්. ආසන වශයෙන් සර විස්සක පිරිසක් ඒ වගාන්ගෙන් ඉවත් වෙලාල් අපි මේ කතා කරන මේ මුොහොත. මෙ මේ කතා කරන. කාලවකවානුව සම්බන්ධය. එතකොට ආහා අර්බුදය එකක පැත්තකින් තව පැත්තකින් ඉන්ද නර්බු දෙෙනන පින්ද නර්බද ගැන කතාකො ගම පි ඇම තුමා කියෙනවා ජනවාර මාසේ වෙනකං විතරයි අපි තෙල්ගේන්න පුළුවන් වෙන්න කියලා. එතකොට මීට පෙර අපිට භාර්තාාවෙනවා ඉඳන සම්බන්ධින්ෙන් ඕමානෙන් ොල බිලියන තුනයි දශම ගාන කෙල්ලුවක් කෙල්නමුත් ඒක දෙනවයි කියල තහරුවක් කියන කාරනයක් සම්මද අපිට වාර්තාවක් ව න හැක දෙනයි කිය කාරය සමඳෙන් වාර්තාාව නහ ඉස ැන් ඉන්දාවෙන් ොල මියන පන්සීය. ඉල්ලලා තියෙනවා. ඒකත් දෙනව කියලා තහවුරු කරා කියලා අපිට ආරංචි වාරංචි මාර්ග වාර්තා කරන නැහැ විශේෂයෙන්ම ඉදාවේ ප්‍රධාන ධරාවේ මධ්‍ය වාර්තාකරනවත් මේ. අපි කන්න බොන්න නැතුව අන්ත අසරන වෙලාඉන්න රටා මේ ගොල්ො මේ අපේරටෙන් ඩොල මිලියන පන්සීයක් ඉල්ලනවා? ගොල්ලොන්ගේ ආර්ථිකත්වය අපි දන්නවා. ඉතින් මේ අයට මේක ගෙවන්න පුළුවන් වෙයිද කියන කාරණය සම්බන්ධය රට ඇතුළෙ සාකච්ඡා ක්‍රියාත්මක වෙනවයි කියලා ඉන්දයාාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කරනවා. ඒයිත් පස්සේ අපි සියයට හතක කොමිස් මුදලක් දේලා පෞගලි කාශය නායයක්කිල්ලලා තියවා ඉතින් ඒක සම්බන්ධයනුත් තාම ප්‍රතිචාරයක් නෑ ඇරෙ මේ සඳහන් කරන කරුණු කාරණ සම්න්ධය. රසාර විසඳු මේ වෙනකොට ලැබුණයි කියලා අපිට අරංචි වෙන නැහැ. එතකොට තෙල් ප්‍රශ්නයට අරංචි වෙන ැහැ විශේෂෙන්ම තෙල් ප්‍රශ්නයට ආහාර ප්‍රශ්නයට සහල් ප්‍රශ්නයට මේ සියල්ලු අර්බුදයන්ට එතකොට තව පැත්තකින් අපි දකිනවා අදත් වෙළඳ පලේ සහල් මිල බැඩිවෙනවා. සහල් මිල අදවිතරක්නෙවේ දිගින් දිගටම ඉදිරි කාලයේදී වැඩිවේවි. එකට හේතුව ගොවීන් දන්නවා. මේ පොහොරාර්බුදයක් එක්ක අපිට එකන් විශේෂෙන් මදැ මහකන්නේදී මේ පොහොරාර්බුදය හමුවේ ඔවුන්ට ඔවුන් වෙන දටගන්න අස්වැන්නට සාපේක්ෂව අඩුවැස්සන්නක් තමයි ලැබෙනේ නිසා ඔවුන් තමන්ගේ වීටික ගබඩා කරගෙන තියාගන්නවා. වැඩි මිලකට. ඒවත් තමන්ට විකන ගන්න අවස්ථාවක් කෙනකං අපිට පහුගේ කාලය ආරංචි වෙනම ප්‍රධාන. ල්මෝල් හිමියන් රුපියල් අනුවට වී මිලදී ගත්තා කෙලා ඉතින් වමිල වැඩිවෙනව කියන්නේ අපි දන්න කාරණය. සහල්මිල නිරායාසෙන්ම වැඩිවෙනේ නිසා ඉදිරි කාලේදී. බොහෝදුරට ආසන්නේ ළඟළඟම. සහල්මිල තව තවත් වැඩිවීමට නියමිතයි කියන කාරණය අපි මේ අතර තුර මතක් කරගන්න ඕන. ඉතින් අපි හිතනවා අර්බුදය කියන එක සම්බන්ධෙන් අපි තබ දුරටත් කතා කළ යුතුන් ැ. අපි මේ වෙලාව මේ අත්විඳමින් ඉන්නේ අත් දකිමින් ඉන්නේ. අර්බුදය කියන කාරණය මේ වෙලාවේ අප එරටේ කුඩා තරුණ මහලු මේ සියලු දෙනා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කියන කාරණය අපි විශ්වාස කරමේ නිසා මේ ආහාර ඉන්දන සහල් සීනි කිරිපිටි පොහොර මේ සියලු අර්බුතියන්වල කලයිමැක් එක. එලඹෙන වසර ජනවාරි පෙබරවාරි මාසවල්වල එන්න නියමතැයිගලලා අපි විශ්වාස කරනවා සමහර විට අපි කියන මේ කලයිමෙක් එකක ඊට කලින්. මේ අන්න කාලවක්වානුවේද නදුරදිනකදීම සිද්දවෙන්නත් පුළුවන්. හැබැයි අර්බුදේගැන් අප කොහමත් දැන් දැනුවතේ. නිසා අපි විශ්වාස කරනවා. අබද ල ක්ේද කිය එලෙමන නවාරි පෙබරවාරි මාස වල් වලද. අපිට මොන්න මොන සිදුවීම් වලට මුහුණ දෙන්න සිද වේ විද කියන කාරණය සකච්ඡාවට බඳන් කරලා ලිහල කරලා තියාගන්නක බඩාත් සොදසුයි කියලා. දැන් ඉන්දන ප්‍රශ්නයක් එනවා කියනම අපිකිවවා ගමන් පි ඇජතුමාක් කියනවා ජනවාරි මාස වෙනකම් විතරයි අපට තෙල්ගන්න පුළුවන් න්න. එතකොට ඉන්දන ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේම අපි දන්න ඒක පිටිපස්සි එන. ත් අති විශා ආර්භදයක් තමයි බලෂක්ති අර්බුදය කියලා ැන එක ඉර හඳ වගේ විශ්වාසයි. එහෙම වෙනකොට දවසට පෑ හයක්කට. සමහරුවිට වැඩිවෙන්න පුළුවන්. ඒ වගේ විදුලි කප්පාදු කිරීම්වලට යන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ හයිරුප්ලාන්ට් වලට මුළු රටම අවශ්‍ය කරන විදුලිය සැපීමක් කැපෑ සිටියක් නැෑ. ඒගෞට දැන් ඉදන්නනමල වැඩිවෙනවා කියන අපි දන්නවා සහල් ඇතුළු. වෙලඳ පලේ තිබෙන අනිකුත් සියලම. ආහාර ද්‍රව්්‍ය අමුදරව්්‍ය මේ සියල්ලන්ගේම මිල වැඩිවීම සාමාන්‍ය කාරණයක් ඒකෙන් රට ඇතුළේ උද්ධමනයක් සිද්ධ වෙනවා එතකොට අර අපේ රට අර මේවෙලාවෙ සිම්භාබ්්‍ය පත්වෙලා තියෙන තැනට ලෙබනනය පත්වෙලා තියෙන තැනට යාමට තිබෙන ඉඩකඩ බොහෝම වැඩි අපේ රටේ මහ බැංකු අධිපති කබ්්‍රාධ ාල්ග පැත්තෙන් මේකට අවශ්‍ය කරන කිසිදු සාධනය ප්‍රතිචාරයක් ලබාදනෙන් හැ විශේෂෙන්ම ෆරාසෙක් කරන ඉන්ටවී එකේද කබ්්‍රාල්. ඊළඟට අපිට කොයි රටෙන්ද ස්වප්ප එක හම්බවෙන්න කියලවත් කියන්න හැ. අපබෙන දට දකිනන අරහෙන් හම්බේ මෙහෙ හම්බේ කිය කිය කියනවනි කියපු කිසි ඉවිරම සිද්ධවෙනි නැහැ මයි හැබයි ආ්ඩුව පිනවන්න හරි ඒකා ලේවගේ ේවල් කෙරවා අර මට අවශ්‍ය කරන ඉඩකට සකස් කරන්නරි එහෙම. ො රටඇද වාප එක කම්මවෙ කියලවත් රටේ මහා බැංකු අධිපතිවරයා ප්‍රතිචාරයක් දක්වාන්න එනැහැනේ අපි විශ්වාස කරන රටක ආර්ථිකය රන්දාාපතන විශවාසය මත විශේෂයෙන්ම ආයෝජකව රටෙන්නේ ව්‍යාරකයෝ ට වෙනෙන් ආයෝජනය කරන විශවාසය මත. එහෙම තියේදී අප ටේ මේ ඇතිවලා තිය ත්වඇත්ත එක මහබැංක අධිතිවරයාගේ මේ ප්‍රතිචාරය ඇත්තෙක්ක. අපි රටේ ආර්ථයකය සම්බන්ධ විශ්වාසය කොතනද තියෙන්නේ කියන කාරුණය සම්බන්ධින් අපිට ප්‍රශ්න ආර්ථයක් නැගෙනා. ඉළංග්‍ර දැන් ආයි ගොවින්ගේ පැත්තටාවුත් ගොවින් කියන්නේ ඇඟ හය මිනිස්ු හැයි බොහොම සංවීද මිනිසු. අපි දකින මේ වෙලාවඔවුන් දැඩ්ඩි පීජනයකිෙන්නේ. හැම පැත්තකින්ත් තැල්ල පොඩි වෙලා මිරිකිලායින්නේ අපි දකිනවා මේ වෙලාවෙදිය ඔවුන් විරෝධතා දක්ුණා පබේ කදාගෙන තඩි බානවා ව ගිනි තියෙනවා එකන්නේේ අපි දන්න දෙයක් තමයි අපේරටේ ගොවිතැන් කරන විශාල වශයෙන් ගොවිතැන් කරන ප්‍රදේශල තම සීවිදිවිි නසා ගැනීම් වැඩිම එකට හේතුව තමයි ඔවුන්ට මේ එන පීඩනය දරාගන්න බෑ ඒකත් එක්ක මේ ඇතිවෙලා තියෙන ආර්ථික පීඩන ඇත්තේ කියන මේ ඇතිවෙලා තින ආර්ථක සුරක්ෂ භාවය සම්බන්ධය ඇතිවෙලා යන අරබුදයඇත්ත එක්කඒ පීඩනයත් තවත් ඇදියුුණ ඒ පීඩන ඕුන්ට බඳදුරට දරගන්න බැහැ. එහෙම උනාම තමයි එහෙම මනිස්ු තමයි මේ වෙලාවිති පාරට බහින්න නියමිත. එහම මනිස්ු තමයි මේ වෙලා වෙති කොළඹට එන්න නියමිතේ නිසා අපි කියන්නේ මේ ඇතිවෙලා තිය තත්ත එක්ක ගොීන් විතරක්නවෙයි අනිකත් සියලුදෙන. එක්කහවෙලා අර්බුදය ප්‍රතිඵලයක් විදියට සිවිල් විරෝධයක් ඇතිවෙන්න පුළුවන් මහ පාරය. කෙසේ වෙතත් අවසානයේ ප්‍රශ්නය දේශපාලන මුහුරුවරක් ගණයවි. මොකද පීඩනය තිය මනිස්සුම්ව කෞරුුවරවෙල්ලා හැමදාම් යම් දශාවකට මෙහවන හැබයිි තේරුම් ගන්න ඕනි ඉදයක් තමයි. ඒේ මනිස්සතුල ඇවන පීඩනය තමයි අපි මහපරි අරගලයක් විදියට දකිනේ නිසා සහරවෙලාවල්වට ලක තත්වයන් යටත අපි දකිනවා පීඩනයන්ට ලක්වෙලා තියෙන මිනිස්සු. ඒ භාතාාවරණය හමේ දේශපාලන ආර්ථිකේ තත්වය හමේ යම්තාක් දුරකට සහඳදායියේ ජීවිතයක් ගතරන මනිස්සන්ට ෛර කරනවා. පැක කිය න දක්මයි දැ අපි ැමදාම ආර්බුදයක් අර්බදයක් කියල කියෙනවා මේ ආර්ුදය අපිට දරගන්න පුළුවන් තැනක නතරවේද කියන කාරණය සම්බන්ධය අපි කතා කරනටේ අපි කියන්න ඕන දයක්තමයි. අපිත් අර්බුදය කියලා කිව්වට අපිටත් අර්බුදය මෙන්න මේ වගේ කියන කානය සම්බදධය සම්පූර්ණ චේත්‍රයක්න අපට ඒව ොට තියනෙ බයක් මොකද අපි. ක දිහාබල පි සම්බාබ ගන්න ාරනු සම්බ වෙලයි පතුලලා න තරගන්නවා ලබනයගන්නවා ලබනේමනිසු. වෙලාලවද මො වගේ තැකරද වෙටිලයි කාරණය සම්බන් දෙෙන් අපි කතා කරනවා. අපි ඒවා. අපේ රටත් එක්ක සසන්දනය කරන හැබැයි. අපිට අදදැකීමක් නෑනේ. පොදේ කණ්ඩායමක් විදියටට පෞද්ගලිකව අර්බුදය ගැන කතා කරට අපි දන්නවා.ි අපි නිගමනයකටම අර්බුදේදී මෙන්න මේ වගේ දේවල්වට අපිට මුහුණ දෙන්න සිද්ත වෙයි. අපිට මේ වගේ දේවල් දරාගන්න සිද්ධවෙේ කියලා නමුත් අපිට ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් නෑනේ ඒ නිසා අපි අපිට කණ්ඩායමක් විදිට අපිට දැනන මේ අර්බුදය සම්බන්ධෙන් අපිට දැනන බිය තමයි. අපි මේ අපේ ප්‍රේක්ෂකකාගාරයට ඉදිරිපත් කර නමුොකද අපිට හිතනවා. මේ අර්බුදේ මේ අර්බුදය සම්බන්ධෙන් මේ කියන කාරණා ලෝකෙ රටබල් දිහා බලාගෙන හරි මේ කියන කාරණ අපේ පාලකෙක්ච ඇහෙයි. අපි කවුරු හරි ඇවිල්ලා මේ ප්‍රශ්නෙක් ලයි මැක්කට යන්න කලින් අපි බේරගනි කියන විශ්වාසයක් ඇතිවෙනවා මේ බය හමුයේ නිසාමයි අපි අපේ බය මේ විදියට ියෝචනයක් විදියට ඇලියට දාන්නේ. නිස අප බට මේ කිය ුත්සාහකාරන්න නොදුර දිනකදීම පෙට්‍රරල් ීටරය ක ුපියල් දාහට ගන්න සිද්ධ වනොත් ඔබ දමයට පත්වෙන්න්න එපා එත් එකම කැක් කිලෝ එක කෘපියල් දාහට එක්දස් පන්සියටට ගන්න සිද්ධ වඋුණොත් ඔබ පුදුමයට පත්තුවෙන්න එපා. කැරක්ගෙන කකා කරපු නිසා මේ අපි දකිනවා නුවරලිය සමහර ගොවීන් ළඟ වල්නාශක ක්‍රමිනාශක තියෙනවා මෙම පොහො අර්බෝධයක් තියෙන වෙලාවක නරලිට කොහෙද බල්නාශක ක්‍රම නාශකයන්. ලට ක්‍රම ශක ගිහිල්ල තියන්නේ මේ යාපනෙක් එකොට ජාපනට කහොහෙද මේ වල්නාාශක ක්‍රමනාශක ගහිල්ලවේ ඇවිල්ල තියෙන ාපනයට ඇවිිල තියන ඉදාවේ. දැන් මේ වෙලාවිදි මේ තිය තත්වත් අපි පටාවට ගයත් කොටුවට ගියත් අපිට බෙනදත් අපි කොටුවට ගිල්ල බඩ මක්කර අපිට වශකරන දහයක් දෙන්න කිවත් තනෙන්න උත්සහ කරන්න දහයක් නේ විස්සක්කොහමරි යගේ ගහන හැයි මේ වෙලාවද අපි කියිල දයක්කිල්ලුවොත් හයක් නෑස පහයි තියෙන්නේ අන්න ඒ වගේ තත්ත්වයට මේලා දි කොටු ඒ ැන අපි වාානිචන කරය කියලා කැනපේ වානිිචනකර ඒ වගේ තත්ත්වයකට මේ වෙලාව ඇද බැටලා තියෙනවා. එතකොට දෙදහට ගන්න පුළුවන් කෘමිනාශකටික පන්දාහට දෙනවනක් මේ තියෙන තත්වය හමුවේ ඒක ගන්න පුළුවන් ගොවයා පන්දාහට හරි කෘමිනාශකටික වල්නාශකටික ගන්නවා. ඒයටත් අමතරව දැන් අපේ රට්ටට මේ වෙලාවේදී ගෙන්වීමට අපහසු බාන්්ඩ කොළබන හැබයි යාාපනේ තියෙනවා හැබයි ගාන ිකක් බවැඩේ වැඩි. හැබැයි ඒ වැඩි ගානට ඒ බහන්්ඩේ ගන්න පුළුවන් මනුස්්‍යයක් තුර කතර ඒවාගෙන යාාපනයට යනවනි. එහෙම වෙද්දි සමහර විට සමර වි කොළඹ අපේ වානිි ජනගරය කොළඹ සිට ්‍යාපනයට ගියොත් අපි කියන්නේ අනාගතය දවසක ඒ සම්බන්ධයනොත් ඔබ පුදුමයට පත්වෙන්න එපා. දැන් මේ මේ අර්බුදේ තත්ත්වේ එකන එළැඹෙන ජනවාරිමාසේ අර්බුදේ තත්ත්වය ඕක. එත් එකම තියෙනවා අපිට මේ අපේ කතාාවේ තවත් වැදග කොටසක් කතා කරන ක මේදවස්සලල් අපි දකිනවාන අපේ ටේ තැන්තැම්බල බෝම්බ හම්බෙනවා. පතුරං හම්බෙනවා අපි කියන්නේ බෝම්බ පතුරං හොයන් නෝනි. එක කිසි තර්කයක් නැහැ. හැබැයි ඒ හම්බෙනවාට වඩ. ඒ හොයනමට වඩා එඒ ප්‍රෞඩතිය බරපතල විදියට වාාර්තා වෙනවා. න පිදකින සමාජමාද්‍යවල සහර පිරිස්මිවටති විධ විධාදහ දක්න සමහරැක් කියනවා චන්දෙකිට්ු ඉන්දා ඔයාලු ද්‍රාමය එකක් වෙන්නති කියර කියෙනවා තම තබ සමාර්කෙනවා මේ සැරේෙන පතරම් බෝම්මහම් වෙලාබෑ චන්ද දිනන්න නම් නිසයිලයක් වගේ තඩ සයිසක කෝණී කියල මේ වෙලා විින් සමාජමාධ්‍යවල පිරිස් මේ සම්බන්ධයෙන් විධා දහස් මත දර්ම හැදැයි මේ අපිට වෙනස් තැනකින් පේන ගත්ත. එක කියන්නේ අපි ඔබ දන්නවා එලමෙන නොවැම්බර් මාසේ දොලොස්වෙනි ද අයවැය පැමිණීමට නියමතැයි. එතකොට අපිටපාඩමින් කියන්න පුුවන් අප අයවැය සම්න්ධයෙන්ගත් තොත් ංකාවේ අධ්‍යාපනයට සෞකිර මේ දෙකම එකතු කරත් අයවැෑ නකට වෙම්බෙන සියයට දහ එක. තත් අඩු ප්‍රමාණය. එතකොට අපිට හිතනවා අය වැයත් එම මතයක් හැදෙන්න්න පුළුවන් මේ ඩිෆෙන්න්ස් බජ් එක අඩු කරන්නයි කියලා. එකයන්නේ සාමාන්‍යෙන් අයවැන් ඩිෆෙන්න්ස් බජ්ට් එකට ජැට් එකක සේයට අටත් සිීට දහයත් අතර ගානගේ අපි ඩොලර්වලංගත් ත ොල බිලියන එකයි දශම අටත් දෙකත් අතරතිබෙන අත්ති විශාල මුදලා. එතකොට මේ නිසා ලොක සංවාදක මාතෘ කාාව ගොඩනගන්න පුළුවන්ගේ නිසානි යද්ෙකූත් නැති වෙලාබී. රට දඩි ආර්ථික ආර්බදක ඉන්න වෙලාබේ. අපි මෙච්චරු විශාල හමුදාවක්මන්ටේන් කරන්න ඇයි නඩත්තු කරන්නේ ඇයි කියන කාර්මය සම්බන්ධයෙන් කතාවක් ඇතිවෙන පුළුවන් ඒ නිසාම මිලිටරි බජට්ට එක අඩු කරන්න කියලා ඔයාල්ල පනල්ලේ යෝචචනාවක් එන්න පුළුවන් සමාජ්‍යයේ මාතෘකාවක් කතාබහක් ගොඩ නැගන්න පුළුවන්න්නේ නිසා පතරං හම්බෙන එක ගැන නෙවෙයි මේ ප්‍රවෘත්තිවල වටිනාකම ලොකු වීම සම්බන්ධයෙන් කල්පනා කළ යුතුයි කියන කාරණය අපි මෙහිදී මතක් කරන්න කැමිති. තබත් දැන් තබත් කියන්න ඕනි කාරණයක් තයි ගුර වැටුක් ිෂිමතා සම්බන්ධය ආ්ඩුව ැඩ ීරණෙ නොනේ අප යොක දෙන්නේ නෑ අපි යක දෙනෙන් හැකිර. හැබැයි පලස්භාචන්දදිහා බලාගන ආණඩුව තමන්ගේ බ්ලෝ වට් එක බේරගන්න සල්ලි බෙදන්න මේ පාර අය වැයි මෙන මෙහම වැඩක් කරන අපි ඒ මෙන්න මෙහෙම කියන්නකො ඒ තමයි? ග්‍රාම නිලධාරී වසමකට රුපියල් මිලියන තුන. වසන්දා හතරදස් විසි දෙකයි එතනට රුපියල් මලියන හතලිස් දෙදස් හැට හය. හිතර බලන්න ලක්ෂදදා ලක්ෂදදාහා මිටියක් මෙච්චර අපිතුම් ගඩුලක් කියලා ගඩොල් හතලිස් දෙදා හක් මේ කතා කරන්නේ ග්‍රාම නිලධාරී වසමකට වෙන්කරනවා ලක්ෂදහායේ මිටියක් මේ විදයේ ගඩ ලක්නං ඒවිදි ගඩොල් අතලිස් දෙදාහා. ර පස්ස ඇවිිවලු පලත් පාන ආයතනයකට මිලියන හත්තරක් එතකට ආයතන තුන් සේතිස් පහයි එතනට රුපියල් මලියන එක්දස් තුන්සිය හතලයයි ඇත හ ග පස්සේ ප්‍රදශය සම්න්ධී කරන කමටු සභපතර මියන දියයි කමිට දෙසිේ තිස් එකක් යම එතනට මිියන විසිතුන්දස් දෙසීයයි. සභහපතිල බොහෝ වෙලාවට ආසන පාර්ලිමේතු මන්ත්‍රී එතකොට උප සහාපති මිියන විස්ක් කියයනවා එතක මිියන විස්ස බඩි කරන දෙසිේ ඇතිස්ස දෙකක් එතනට රුපියල් ලියන හර්දස් හසිය හතරිකයි. එතකොට මන්ත්‍රීකම් නැති සංවිධායකයින්ට. මේ ඔක්කොම ගත්තහම රුපියල් මිලියන හැත්ත එක්දස් දෙසිය හතලිස් හයයි රුපියල් කෝටි හද්දස් එකසය විසි හතරයි. රුපපියල් බිලියන රුපියල් බිලියන හැත්ත එකක්. මේ කතා කරන්නේ කොස්සට කජුයට ගැන නෙවෙේ. රුපියල් බිලියන හැත්ත එකක්. තමන්ගේ බ්ලොග් බෝට් එක ආරක්ෂා කරලා. හිතල බලන්න. අයවැයන් මෙහෙම යෝෂනාවක් ඒ කියලා අපිහිතනවා ඇතකොට මේ විදියට මේ අයිවැන් සල්ලිවෙන් කරන්නේ පාලම් බෝක්කු හදාපල්ලා එහෙමකි වටිතින් මේව දෙන්නෙේ හොරකං කරන්න යට මඩි ගහන්නන්නේ අපේ රටේ ඔය කියන විදිහයට පාලම් බෝක්කු හැදදුනම් ඉතින් කතා කරන දක්න හැය ගැන එතකොට මේ විදියට බිලියන විසිහය රපියල් බිලියන ගුරෝත් සම වෙන රුපියල් බිලියන හැත්ත එක පාලම් බෝග්වලට යට කරන්න පුළුවනක්. එක්චරු සල්ලි තියන අපේ රටේ අපිටර ගුරු වැටු විෂමතාවයන්. න්න සල්ි නැ කියලා කියෙනවා නෑ අපි දෙන්න නැහැයි කියල කියවා. අවුරුදු විසි හතරක ඔවුන්ට තියන ගුරුවැටු විෂමතාවය පුරප්පාඩුව සම්පූර්ණ කරන්න මේ රුපියල් බිලියන හැත්ත එකෙන් යන්නේ සියට හැත්ත එකින් යන්න මේක ගණන් කරවලත් දහයෙන් එකක් වගේ ප්‍රමාණයක් තමයි ඒ වෙනුවෙන් වෙන් වෙන්නේ. ඉතිං සල්ලි නැත්තේ ගුරුවැටුක් විෂමතාවේ පියවන් බඩු මිලාඩු කරන්න මිනිස් සුන්ඩ සහන ලබා දෙ. හැබැයි හොරකං කරන්න, ශන්දය පවත්වන්න තමන් බ්ලෝවෝට් ආරක්ෂා කරන්න අපේ රජයට ඉටරෙන්ඩ උතුරන් සල්ිතියෙන. කැසවිතක් වැඩසට අවසාන අපි කතක් කියගෙන යන්නනි කෙහිතුව තමයි පහු දවස කැසබලොග් අපිට මඩක් හලා තිබුණා. මුලින්ම කියක් මේ මඩ සම්බධයෙන් අපිට කිසිම දුකක් කනගාටුවක් නැහැ. රජයට අදාළවේ බඩබියයක් ඉතින් ඔවුන් කරනඔගේ කාර්ය. මධ්‍ය කරණය නිියලනා අ විදියට අපි දන්නවා මෙ වගේ කරයක් කරන්න සෑහෙන මහන්සි වන්නෝනිය කියෑන මේගේ වාජ ලිපි ගොඩුව කකාදන්නවාට සල්පන්න සෑහන්ඩ මහන්සයක් දරඩබෙනවා. අපි මහන්සියාගේන අපි දේගමනෙ කිසිම කරණගඩුවක් නෑ. ඇැි කතාව ආතරම කොඩම මේගේ ලස්සන කෑල තම අපි දකිනවා පොත්පත් ම්ඩලෙ සබහපති මහින්ද පත්තිරන මේක ශයා කරනවා මහින්ද පතිරෙන කියලා කියන කවද. සමාජ්‍ය මාධ්‍ය සදාචාරය සමාධ්‍ය සදාචාරය ගැන ලෙක්ෂස් තියන කෙනෙක් ඒ ගැන තැන් තැම්වල කතා කරන කෙනෙක්. එතකොට මේක ආතල්ර්ම කොස තමයි මහින්ද පතිරෙන දිවාරෑ නොබල බැසිල්ට කඩයනකොට. බැසිල්ගේ රැදිෝධනට බැසිල්ගගේ පුුණුවපොල්ලනකොට එයා ඇවිල්ලා අනිත්මිනිස්සුන්ගේ අමුඩේ හිල් හොයෙන.ඒනිසා අප හිතුවවාබේ මේ මේ ප්‍රවෘතියයට පිතුරක් ලබාද ගනවයන්න නේ කියලා මේ ප්‍රවෘතිය නොදන්න කෙනෙක්ට දැගන්න. ල කියන කැමති අන්ද්‍ර කුමාරව ජවිප නායක අන්ද්‍ර කුමාරව ප්‍රමෝට් කරන්න උත්සන්න කියලා රොපියන් මිලියන පණාක්සලොග අපිය තුළ සමාජමාධ්‍ය කණ්ඩායම් කිහිපේකට මේ අඩටයිසින් ෆර්ම් එකකින් දුන්න කියන සාවධ්‍ය ප්‍රෘතිය මේ වි්‍යාජල ලිපිගුණුවක්තමයි මේ ේදියට නාණ්ඩුවට අයිති වෙබ්බඩ වියක වාර්තා වෙන්නේ. එතකොට දැන් මේ ඇතරම පට සතුටයි. එකන්ුර කුමාරවත් ප්‍රමෝට් කරන්න වියදන් කරන්න කෙනෙක් ඉන්නවා කියන කාර්ය සම්බන්ධයෙන් අපිට සතුටුයි එකට හේතුව අනුර කුමාර කියලා කියනෙ ලංකාවේ දේශපාලනය හිරිකිිතයක් ඇතු ප්‍රෝ් කන්න පුලුවන් මනොස්සේ. ඔය කියනාවගේ මේ මිලියන පනහා අපිට ලැබුණු කැම්පේ එකක් හැ. ඇයි ගෝටාබව ප්‍රමෝට් කරන්න දිලිස්ට්ට පුලුවන්න. ප්‍රේනෝට පුළුවන්න නි්ෂංකට පුළුවන්න. හම වියදන් කරලා ඒ ප්‍රසිද්ධ ප්‍රසිද්ධිය වේදිකාව ලැවිල කියන්නත් පුළුවන්නන්. එතකොට රජ්‍ය මවිත්‍ය භාවිතා කරන්න පුළුවන්නන් තම තමන්ගේ මෙ රෙදවල් ප්‍රෝට් කරන්නහ ඇයි අවුල්දන යි ොකද ප්‍රශ්නය අනුරක මාර ප්‍රමෝ් කරන්න අඩුමට වියදන් කරන්න කවරුහර ඉන්න එක සම පිනයි මොකද මොකදදගේ ප්‍රශ්නය ලංකාේ දේශපාලනය තියන මේ ප්‍රධාන පක්ෂ දෙකට පරිාහිරව පිටින්? වෙනත් පක්ෂයකට බලය යනවා කියලා කියන්නේ. ඒක ලාංකය දේශපාලන සාධනය පරිච්ෂයදයක්වි. වැඩසට අවසායේදී වනගේ බෙවි සතුතින්තේන අප පේටියුන් සමාජකරු සියල දෙෙනනා මකද ඔන්ගේ ශක්තිය මත තමයි අපි නතාවට වග වෙන මාධ්‍යකරුණය එක නියල ලායින්නේ. ඉතින් අපි කර මේ කාරව සම්බන්යෙන් ඔබටත් ඇගයිීමක් ඇත්නම්.ි ොහොම ගෞරව ආරධනා කරන අප පේට්‍රියන් සමාජකෙක් වන්න කලා අපිේටියන් සසාමාචික නට පුළුවන් තන කලික් කරන්න.